ඔහු කියනවා ඔහුට චරිත දෙකක් තිබෙන බව. අවංක මිනිස්සුෙකුට තියෙන පුළුවන් එක චරිතය. ඔහු කියන ඔහුට අවශ්‍ය නම් පැරණි ඔහුගේ චරිතයට පණපවන්න පුළුවන් කියලා. නිකන් කිව්වොත් ඔහු දැනට පණපවමින් තිබෙන්නේ අහිංසකගේ චරිතයට අවශ්‍ය නම් අඟුලිමාලගේ චරිතය වුණත් පණපවන්න පුළුවන් කියලා. ඔහු ප්‍රභාකරන් ඝාතනය කරපු විදිය, ඔහුව බල්ලෙක් වගේ ඇදගෙන ගිය විදිය අවශ්‍ය නම් ඒ විදිහට එයාට චරිතයකට පණපවන්න පුළුවන් කියලා. එතකොට ඒක සරල නෑ කවුද මේ රටේ ජනාධිපතිවරයා එනිසා ජනාධිපතිවරයා මේ තරම් කිපෙමින් මේ ප්‍රකාශ කරන්න කුමක් අරමුණු කරගෙනද ඔහුගේ සම්පූර්ණ නම කීම හැබැයි ජනවරමට අනුව නම් ඔහු කිපෙන්න තිබෙන්නේ මොනවටද සීනිවල බද්ද රුපියල් 50ක් අඩු කරපුවාම සීනි මිල රුපියල් 50කින් අඩු වෙන්න තිබුණා ඒ අඩුවට සීනි දුන්න නැත්නම් ඔහු කිපෙන්න තිබ්බා නාඩු රුපියල් 95යි කිව්වා සම්බ රුපියල් 98යි කිව්වා ගැසට් එක ගැහුවට පස්සේ ඒ ගැසට් එකට අනුව හාල් වික්කේ නැත්නම් ඔහු කිපෙන්න තිබ්බා වැඩි මිලකට PCR කට්ටල ගෙන්නේම පිළිබදව ඔහු කිපෙන්න තිබ්බා මුළු රටම වහලා තියෙනකොට තමගේ මස්සින යුක්‍රේන් සංචාරකී ලංකාවට ගෙනල්ල මේ පිස්සුව දිහා බලපුවාම ඔහුට කිපෙන්න තිබ්බා හැබැයි ඔහු ඒකට කිපෙන්නේ නැතුව ඔහු කිපෙනව ඔහුගේ සම්පූර්ණ නම කීම පිළිබදව එවැනි ජනාධිපතිවරු කේන්තියට කිපිලා තීන්දුව తీර අරගෙන බියවද්දලා මේ සමාජයේ ඉදිරියට ගියපු කාලය දැන් අවසන් ඒ නිසා තවදුරටත් අපේ රටේ ওই චණ්ඩි ජනතාවට තරජනය කරන සමාජයේ බියවද්දන දේශපාලනය වළංගු නැති බව අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මතක් කරන්න කැමතියි නරක පූර්වදර්ශයක් දුන්නා මොකද නරක පූර්වදර්ශය නරක පූර්වදර්ශය තමයි එතුමා කිව්වා මම චරිත දෙකක් හැටියට වැඩ කරනවායි කියලා ඒ වගේම ඕනනම් අතීතේ මතක් කරලා දීලා ක්‍රියා කරන්න පුළුවන් ආකාරය පිළිබඳව රටට ඉඟි කළා මොකද්ද මේකෙන් පේන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යම් ආකාරයක තර්ජනයක් ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ලබා තියලා තිබෙන අයිතියට තර්ජනයක් ඒත් එක්කම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය හරහා කියවෙන අනිත් එක තමයි මේ යන ගමන පිළිබඳ ඉඟියක් අපිට පේනවා මේ වෙනකොටත් යම් ආකාරයක සිවිල් පාලනයට අභියෝගයක් එල්ල වෙමින් තිබෙනවා සිවිල් පාලනය අවසන් කරමින් හමුදා පාලනයකට ආණ්ඩුව උත්සාහ කරනවා කියලා පේනවා විපක්ෂය මර්ධනය කිරීමට දරන උත්සාහය මත ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය යම් ආකාරයක තර්ජනයට ලක් කරමින් ඒවා යටපත් කරන්න මේ ප්‍රකාශය හරහත් යම් ආකාරයක ඉඟි කිරීමක් තිබෙනවා ඒ නිසා සමග ජන බලවේගයේ හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශය අපි දැඩි ලෙසම හෙලා දකිනවා මෙතර සමගි ජනබල වේගයේද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. රටේ පළමු පුරවැසියා ලෙස ජනාධිපතිවරයා ස්වකීය තනතුරේ අභිමානීය මෙන්ම වගකීම්ද නිසි ලෙස වටහාගෙන ඇද්ද යන්න පිළිබඳව අපට ඇත්තේ විශාල සැකයකි. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සිදුකලේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් තුල හිමිවන ප්‍රධාන අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිතා කිරීම පමණි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට ප්‍රතිඋත්තර ලබා දීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය අපි පිළිගනිමු. එහෙත් තර්ජනය කිරීමට සිදු අයිතියක් නැත. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පළ කිරීමේ අයිතිය වෙනුවෙන් අපි සෑම විටම පෙනී සිටිමු. උපුටා ගැනීම අවසන්. රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජනබල වේගය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.